සාමාන්‍යයෙන් ජනවාරි මාසේ පළවෙනි සතිය කියලා කියන්නේ ඒ වගේම විශේෂයෙන් ජනවාරි මාසේ පළවෙනි වැඩ කරන දවස කියලා කියන්නේ බොහෝ දෙනෙක් අදිෂ්ඨාන ඇති කරගන්න දවසක්. අදිෂ්ඨාන විතරක් නෙවෙයි මේ අවුරුද්දේ මේක කොහොම හරි කරනවා නැත්නම් මේක මම හැමදාම මේ වැඩේ කරනවා ඔය වගේ හිතා ගන්න කාල පරිච්ඡේදයක් තමයි. හැබැයි අවාසනාවට වගේ බහුතරයකට ඕක තියෙන්නේ සති දෙකයි තුනයි මාසයයි මාස දෙකයි ඊට පස්සේ ආපහු පරණ තත්ත්වයට වැටෙනවා. හැබැයි මේ ලෝකේ කිසිම මිනිස්සෙක් සාර්ථක වෙලා නැහැ ඒ විදිහට නොකඩවා එකම දේ නොකර ඒ වගේම අභියෝග ආවට පස්සේ ඒක නතර නොකර කඩාගෙන ඉස්සරහට ගියේ නැති අය ලෝකේ කවදාවත් සාර්ථක වෙලා නැහැ. ලංකාවේ එහෙම ඉන්න සුපිරි ක්‍රීඩකයෙක් අද දවසේදී අපි ඔබ හමුවට ගෙනත් ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩකයා අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 20කට අධික කාලයක් හැමදාම නොකඩවා තමන් කරන දේ කරලා අභියෝග ආවට පස්සේ ඒවට ඉතාම නිර්භීත විදියට මුහුණ දීලා ඒවා කඩාගෙන ඉස්සරහට ගිහිල්ලා අද වෙන විට ලෝකේ ඉන්න විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් බවට පත් වෙලා තිනා. මම අද උදෑසන කිව්වා කවුද එන්නේ කියලා එනිසා කුතුහලයක් නැහැ. ඉතින් නොකඩවා ඔලිම්පික් තරගාවලිය තුනකට සහභාගි වෙච්ච ශ්‍රී ලංකාවේ එකම බැඩ්මින්ටන් ක්‍රීඩකයා 2012 2016 2020 ඔලිම්පික් තරගාවලිය තුනම නියෝජනය කරපු ශ්‍රී ලංකාවේ ඉන්න අංක එකේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ඉන්න කියලා කිව්වම පොඩක් මදි වගේ අත්තරම. මොකද ජාත්‍යන්තරයේ අද බොහෝ ප්‍රබල ක්‍රීඩකයින් පවා බය වෙන නමක් තමයි නිලුක කරුණාරත්න කියලා කියන්නේ. ආයි බොන ඔබට. ආයි බොන අමතය. ආයි බොන සියලුම රූපහින් නර්බන සියලු ජනතාවට. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. ජයග්‍රහයි අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහයි කියන වචනේ හරි වැදගත්. දැන් ඔබ ලබාගත් ජයග්‍රහණ ඔක්කොමත් එක බැලුවට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්වේ නොකඩවා කරන එක කියලා. ඔව්. අවුරුදු කීයක් විතර නොකඩවා පුහුණුවීම් කරලා තියෙනවද? අවුරුදු 2000 වර්ෂයේ වගේ ඉඳලා ජාතික කණ්ඩායමට නියෝජනය කරන්න පටන් ගත්තා. 2000 වර්ෂයේ ඉඳලම 2001 වර්ෂයේදී අවුරුදු 16දී ජාතික ශූරයා වෙනවා ලාබාලතම ජාතික ශූරයා හැටියට. 2001 වර්ෂයේ වගේ ඉඳලම නොකඩවා හැමදාම දැන් අවුරුදු 22ක් නොකඩවා මගේ පුහුණුවීම් කටයුතු ඒ වගේ මේ රූටින් එක නොකඩවා මම කරගෙන යනවා. ඉතින් ඒක සම්පූර්ණ සයිකලොජිකල් මෙමරි එකටත් මසල් මෙමරි එකටත් මගේ හැබිට් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නොවෙනකොට තමයි මට පොඩ්ඩක් මම අන්කම්ෆර්ටබල් වෙන්නේ. ඉතින් ඒක නොකඩවා කරගෙන යනවා. දැන් ගොඩක් අර වෙලා තියෙන්නේ ඔකනේ. දැන් වංශල කිව්වා වගේ අවුරුද්දෙම පටන් ගන්න හරිය අනිවාර්යෙන් මම මේ අවුරුද්දේ මුකුත් නැ අපිට උදේ නැගිටලා ව්‍යායාම ටිකක් කරනවා කියලා හිතනවා. හැබැයි සත්‍යයයි දෙකයි ඊට පස්සේ ඔක නැති වෙලා යනවා. එහෙම නොවි ඔයා කොහොමද තියාගත්තේ අවුරුදු 23ක් අතර එක්ක දිගට හැමදාම ප්‍රැක්ටිස් කරනවා කියලා? පළවෙනිදී තමයි අපි අර කුඩා කාලේ ඉඳලම අපි හැමෝගෙම ඩ්‍රීම් එකක් තියෙනවනේ. අපි කුඩා කාලේ ඉඳලම පොඩි ළමයෙක් ගත්තොත් ඒ පොඩි ළමයා දෙමෝපියොත් එක්ක එක එක තැන් වලට යනවා. ඒ අපි හිතමු අවුරුදු 3, අවුරුදු 4, අවුරුදු 5, අවුරුදු 6, 7 වගේ ඉඳන්ම අපි එයාට ඒ පොඩි කාලේදී එක එක එක්ස්පීරියන්ස් හම්බ වෙනවා. ස්කෝලෙට යනවා, සමහර ක්‍රීඩා වලට යනවා, මියුසික් වලට යනවා, ඩාන්සින් වලට යනවා. ඒ හැම තැනකදීම ගිහිල්ලා ඒ ළමා කාලයේදී අපිට අපේ හිතගත්තු අපේ මනස අල්ලගත්ත පික්චර් එකක් තියෙනවා. අපි කැමතිම අපි ආදරය කරන අපේ හිතට අපේ හදවතට ලං වෙන පික්චර් එකක් තියෙනවා. අපි අපිට ඒකට ලං වෙනකොට ඒක ඒ ක්‍රියාකාරම යෙදෙනකොට අපි සතුටුපත් වෙනවා වැඩි අනිත් ඒවත් එක්ක සසඳනකොට. ඉතින් මාව සතුටටපත් කරේ ක්‍රීඩාව. එතකොට මම ඒ ක්‍රීඩාව මගේ හදවතට ගොඩාක්ම කිට්ටි වුණා. ඒ වගේම මම හැමතිස්සෙම ක්‍රීඩා කරන අවස්ථාවවලදී මම හරිම කම්ෆර්ටබල්. මට හිතෙනවා මම ආදරය කරන මම හොයන දේ මේක කියලා. ඉතින් අපි හැමතිස්සෙම අපි හොයාගන්න ඕනේ අපේ සියලුම දෙනා අපි ආදරය කරන දේ මොකද්ද? ඔක අපිට කුඩා වයසේදී අපිට හඳුනගන්න පුළුවන් නම් අපිට ඒක ජජ් කරගන්න පුළුවන් නම් ඒකට අපිට ප්‍රගුණ කරන්න පුළුවන් නම් කුඩා කාලේ ඉඳලම මම හිතන්නේ අපිට එකක් අපි හරියට කරොත් අපිට සාර්ථක වෙන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. ඒ වගේම තමයි සාර්ථක වෙනව විතරක් නෙමෙයි අපිට ඒකත් එක්ක කාලයක් අපි කොච්චර අභියෝග ආවත් ප්‍රශ්න ආවත් ඒකත් එක්ක අපිට ඉස්සරහට නොකොඩවා අර අපි සැලෙන්නේ නැතුව අපි අතාරින්නේ නැතුව අපි ෆ්‍රස්ට්‍රේට් වෙනවා. නමුත් අපි ආදරය කරන දේ අපි අල්ලගෙන ඉන්නවා. ඒක කරගෙන යන්න පුළුවන්. දැන් ඔය නොකොඩවා කරගෙන යනකොටම දැන් විශේෂයෙන්ම දැන් තරුණ කාලේ එනකොට විවිධ දේවල් තියෙනවානේ. ඔව්. යාළුවොත් එක්ක එළියන් හිතනවා එක්කෝ සමහර රෑ පාටි එකකට ගිහලා රෑ ගොඩාක් පරක් වෙන යනවා. තව බහුද උදේ නැගිටින්න කම්මැලි. ඔය වගේ ගොඩාක් දේවල් තරුණයාට තියෙනවා. නව යෞවන වේද විශේෂයෙන් ඊට පස්සේ. ඉතින් ඔය ඔක්කොම පහු කරගෙන ආවනේ ඔබ. එතකොටත් පසුබටුන් නැද්ද? මමත් ඔය ඔක්කොම කරා. ඇත්තටම මමත් ඔය සියලුම දේවල් කරා කුඩා කාලේදී. හැබැයි මම ඇත්තම කතාව කිව්වොත් මම අවුරුදු 21 වෙනකොට මම තේරුම් ගත්තා මේ බාහිර දේවල් වලින් කිසිම දෙයකින් මාව තෘප්තියටපත් කරන්න අමාරුයි. ඒ කියන්නේ ක්‍රීඩාව වගේ ලස්සන දෙයක්
අපි හිතමු එක මියුසික් වෙන්න පුළුවන් එක ඩාන්සින් වෙන්න පුළුවන් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් එක්කෙනෙක්ට ඉතින් ඒ ඒ ඒ දේ Tamanට හිතට වදින දේ ගොඩක්ම සතුටටපත් වෙන දේ මම තේරුම් ගත්තා අවුරුදු 21 වෙනකොට මම හැමදේම නවත්තලා ක්‍රීඩාව පමණක් කිරීම මම තෝරගත්තා මොකද ඒකෙන් ලැබෙන තෘප්තිය සහ ඒකෙන් අපි ලබන ශක්තිය ඉතා විශාලයි මම ඉතින් ඒක නිසා මම ඒක ඒ සියලුම දේවල් එක්ක ක්‍රීඩාව ප්‍රමුඛතාවයද ලබා ගත්තා ඒක දිගටම කරගෙන යන්න ඕනම ශාස්ත්‍රයක මේ තරහකාරයෝ ඉන්නවා විරුද්ධවාදීන් ඉන්නවා විවේචකයෝ ඉන්නවා කේලම් කියන අය ඉන්නවා බොරුවට කතා හදලා කියන අය ඉන්නවා දැන් ඒක තව වැඩි වෙලා තියෙනවා සමාජ මාධ්‍යත් එක්ක ඔව් ඉතින් ඔබටත් එහෙම ඒවා තිබුණා හැබැයි මේ මුණ දේ තිබුණත් ඉලක්කය කොහොමද වරද්දා ගන්න තියෙන අපි දැන් ගොඩක් වෙලාවට හිතන්නේ තමයි අපි අනිත් අයට උත්තර දෙන්න කියලා අපි කරන වැඩේත් කරගන්න බැරි වෙනවා පළවෙනි තමයි අයියේ මගේ පළවෙනි පොඩි කාලේ ඉඳලම තිබුණු ලක්ෂණයක් තමයි මං හැමතිස්සෙම සමහර අවස්ථාන් වල ගොඩාක් අවස්ථාන් වලදී මේ යන ක්‍රමවේදයත් එක්කම යන්න කැමති පුද්ගලෙක් නෙමෙයි මොකද අපි මේ ක්‍රමවේදයත් මේ පවතින ක්‍රමවේදයන් එක්ක අපි ගියා නම් අද අපේ රට ඉතාමත් විශේෂ තැනකට තියෙන්න ඕනේ ඉතින් ඒක නිසා මම හිතන්නේ මම පොඩි කාලේ ඉඳලම මම ඒක මගේ වැඩිපුරම මගේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච දෙයක් තාත්තා තාක්ෂණික වශයෙන් උපදෙස් ලබා දෙනවා නමුත් මගේ අම්මගේ එයාගේ ආభాෂය එයාගේ තියෙන උපදෙස් විශේෂයෙන්ම ඕනම දරුවෙක්ට පළවෙනි දේ මම කියන්න ඕනේ විශේෂයෙන් අපි දරුවන්ට කතා කරන්න ඕනේ. ඔව්. පළවෙනි අම්මා තමයි මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් සාධකය. අම්මා හරියට කෙලින් හිට ගන්නවා නම් උපදෙස් දෙනවා නම් පස්සෙන් ඉන්නවා නම් ස්ට්‍රික් ඉන්නවා නම් හරි ගයිඩ් කරනවා නම් මේක ගොඩාක් අපිට මගහරවා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වේ ඒකෙදි ඒක තමයි මගේ විශාලතම සාධකය වුණේ. ඉතින් අනෙත් එක තමයි මගේ ක්‍රීඩාවට දක්ෂතාවය වැඩි. ඉතින් මේ දක්ෂතාවය එක්ක මගේ ඩිසිප්ලින් එක එකතු වුණාම ඒක ඉස්සරහට යනවා මොන බාධක ආවත්. ඉතින් අනෙත් එක තමයි මගේ අවධානය මගේ ફોකස් එක ගොඩක් හොඳයි. අවධානය යම්කිසි දෙයකට මම ફોකස් එක හරියට 100% එනකොට මට අනිත් කිසිම බාධකයක් එළියෙන් ආවට මට ඒකට අවධානය යොමු වෙන්නේ නැහැ. මගේ අර ඉලක්කයට ගමන් කිරීමේ ශක්තිය වැඩි. ඒ වගේම දැන් ඔබ පවුලේ වැඩිමලානේ. දැන් වැඩිමලා වුණාම කොහොමත් එකක් වගකීම් තියෙනවා. වේලාසන පරිණත බවට පත් වෙන එක අපි දන්නවා. හැබැයි දැන් ඔබත් එක්ක තවත් සහෝදරයෝ 3 දෙනෙක් හැදෙනවා. ඔව්. මේ සහෝදර 3 දෙනාම ජාතික ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඔව්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අද ලංකාවේ ඉන්න ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ඔබේ බාල සහෝදරයා චාමික කරුණාරත්න. ඔව්. ඉතින් මේ 4 දෙනෙක් ජාතික ක්‍රීඩකයෝ 4 දෙනෙක්. ඒ කියන්නේ දැන් මට ජාතික කොඩිය සහිත බ්ලේසර් එකක් අඳින්න හම්බෙලා නැහැ ජීවිතේ කවදාවත්. ඔව්. නමුත් ඔබේ ගෙදර ඉන්න 4 දෙනාට මේ වාසනාව ලැබුණා. 4 දෙනාම ජාත්‍යන්තර ක්‍රීඩකයන් බවට පත් වුණා. ඔව්. කොහොමද මෙහෙම පුළුවන් වුණේ මේ තරම් අභියෝග ප්‍රශ්න තියෙන පරිසරයක? විශේෂයෙන්ම අපේ සමාජය තුළ ඔබ දන්නවනේ ඉතින් ඒ වගේ ප්‍රශ්න සහ අභියෝග වැඩි මම හිතන්නේ වෙන රටවල් වලට වඩා. ඉතින් මේක මම හිතන්නේ අපි මගවහරවා ගන්න ඕනේ අපිට සමාජයක් හැටියට රටක් හැටියට ඉස්සරහට යන්න ඕන නම් ක්‍රමවේදයකට අපි සකස් වෙන්න පටන් ගන්න ඕන කොතනින් හරි ස්ටාර්ට් මේක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අය විවේචනය කරන්නේ නැතුව අපේ වැඩේ අපි කරන්න ඕනේ. අපේ වැඩේ අපි කරන්න ඕනේ. අනිත් එක විවේචනය කරයි කියලා කියන්නේ හොඳම උදාහරණේ තමයි මම ගත්තොත් මගේ මම ක්‍රීඩා කරන අවදීයේදී මගේ සීනියර්ස්ලා හිටපු කට්ටිය ඒගොල්ලෝ හැමදාම වර්ණනා කරන්නේ අනිත් කට්ටියව. ඒ වර්ණනා කරනවා කියලා කියන්නේ අපිට ගහන්න බෑ. බලන්න අර ප්ලේයර්ගේ ස්පීඩ් එක, අර ප්ලේයර්ගේ ෆ්ලෙක්සිබිලිටි එක, අර ප්ලේයර් ජම්ප් එක, අර ප්ලේයර්ගේ මසල් මාස් එක. එයාලගේ ඇයි අපි අනිත් ගැන ඒ කියන්නේ වර්ණනා කරනවා වගේම ඒ වගේ අනිත් පැත්තත් වැරදි පැත්තත් කියනවනේ. ඇයි අපි මේ පැත්ත කතා කරන්නේ? අපි ගැන කතා කරන්නකෝ. තමන්ගේ ඇතුළට තමන් ගැන කතා කරන්න ඕනේ. තමන්ගේ දක්ෂතාවය ඉස්සරහට ගේන්න පුළුවන්. මම කොහොමද අතෙන්ට යන්නේ? මම කොහොමද මගේ දක්ෂතාවය වැඩි කරගන්නේ? මම කොහොමද මගේ මිස්ටේක් එක හදාගන්නේ? මම කොහොමද මගේ ස්පීඩ් එක වැඩි කරගන්නේ? මම මගදියා බලන්න පුළුවන් නම් ඒක තමයි අපේ දියුණුවේ ලොකුම හේතුව වෙන්නේ. මම හිතන්නේ අපේ විශාල සංස්කෘතියක් තියෙනවා. නමුත් අපේ සංස්කෘතියෙන් තමයි හොඳම හොඳටම අපි ගැන බලන්න කියලා දෙන්නේ. නමුත් අපි තමයි ඒකට කරන්නෙම නැත්තේ. ඉතින් මම හිතන්නේ අපි මේ අවුරුද්දේ අපි කළ යුත්තේ අපි දිහා බැලීම තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් නම් අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්.
ඔබ කතා කරපු විදිහට අපි හතර දෙනාම කොහොමද කියන්නේ ඉතින් අපි ක්‍රීඩා පසුබිමකින් එන්නේ ඉතින් ක්‍රීඩා පසුබිමේ තියෙන ක්‍රීඩා මානසිකත්වය එකමුතු බව අර අභියෝගවලට අභියෝග පුරුදුයි අපිට ඉතින් පොඩි කාලේ ඉඳලම අභියෝග පුරුදුයි මොකද ක්‍රීඩාවට ඉන්ඩිවිජුවල් ස්පෝට් එකේ වගේ ටීම් ස්පෝට් එකක් කරනකොට අභියෝග පුරුදුයි ඒක නිසා පොඩි කාලේ ඉඳලම හැදෙන්නේ අභියෝග වලට පුරුදු වෙන්න ඉතින් ඒකත් එක තමයි ඒක දිනු වෙන්නේ මට කතාවක් ආරම්භ කරනවා මේ ජාමික ක්‍රිකට් වලට ගියේ කවදාවත් මට මේ බැඩ්මින්ටන් වලින් අයව අයලා තුන්දෙනා බීට් කරලා ඉස්සරහට එන්න බැරි නිසා ක්‍රිකට් ගහන්න ඕන කියලා හිතාගෙන කියලා. ඔව්. ඇත්තද ඒ කතාව? ඇත්තද කියලා කියන්නේ ඒක එහෙම නෙමෙයි. ඇත්තම එයාට එහෙම අයිඩියාක් එන්නේ නැති පොඩි කාලේදී. නමුත් අම්මා තමයි ආව ක්‍රිකට් වලට වැඩිපුරම තාත්තගේ පසුබිම තිබුණත් අම්මා තමයි හැමතිස්සෙම එයාව එක්කන් යන්නේ. එක්කන් ගියේ. ඇත්තටම එයා අද බැක්පින්න ක්‍රීඩා කරා නම් මගේ ලොකු සීනියක් තිබුණා. ඒ සීනියත් අතර දැන් ඉතින් පොඳ වෙලා වෙන සීනියක් සබෑ වෙලා වෙන සීනියක් සබෑ වෙලා ඔව් බැඩ්මින්ටන් ක්‍රීඩා කරා නම් ඒ කියන්නේ මම හිතන්නේ එයා කොතනද නවතින්නේ කියලා මට හිතා ගන්නවත් බෑ ඒ කියන්නේ ලංකාව කියන රට බැඩ්මින්ටන් වලින් තියෙන තන මම හිතන්නේ ආවම වශයෙන් පළවෙනි 20 ඉන්නවා ඉතින් ඒ වගේ දක්ෂතාවයක් ඒ කියන්නේ සමහර ක්‍රීඩකයෝ ඉන්නවා එයාලගේ කැරක්ටර් එක වෙනස් අපි ගත්තොත් ලීඩර්ස්ලා ඉන්නවා ලෝකේ එතකොට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා ඒ ක්‍රීඩකයෝන්ගේ විශේෂත්වය කියන්නේ දක්ෂතාව විතරක් නෙමෙයි ඔහුගේ චරිත ලක්ෂණ ඒ චරිත ලක්ෂණ අති විශේෂයි ඔහුගේ ජය අභියෝගයක් බාර ගන්න විදිය අභියෝගයකට සලසුම් කරන විදිය අභියෝගයක් ජයග්‍රහණය කරන විදිය පසුබට නොවීම ඉදිරිපත් වීම ඔක හැම ශ්‍රේෂ්ඨයකටම අදාළයි හැම ශ්‍රේෂ්ඨයකටම අදාළයි ක්‍රීඩා විතරක් නෙමෙයි හැම ශ්‍රේෂ්ඨයකටම ඒ කියන්නේ විශිෂ්ටත්වයට පත්වෙන ක්‍රීඩක මිනිසුන් ඉතින් ඒගොල්ලොන්ගේ දක්ෂතාවය විතරක් නෙමෙයි ඒගොල්ලොන්ගේ විශේෂත්වය ඒගොල්ලොන්ගේ චරිත ලක්ෂණ ඒකට කැරක්ටර් කියලා කියනවා අපි ඔයාලා ගත්තොත් ඕන තරම් අපිට හිත හොයාගන්න පුළුවන් ලෝකයේ විශිෂ්ටත්වයට පත්වෙච්ච මිනිසුන්ගේ කැරක්ටර් එක සම්පූර්ණ වෙන සාමාන්‍ය ඕඩිනරි මිනිහෙක්ට වඩා එයාලා විශේෂ තැනක හිතන්න පටන් ගන්නවා ඔවුන් විශේෂ ලෙස ඉදිරිපත් වීමේ හැකියාවන්ට තියෙනවා සාමාන්‍යයට එතෙන්ට යන්න බැයිද සාමාන්‍යයට ඉදිරි එතෙන්ට යන්න පුළුවන් එතෙන්ට යන්න පුළුවන් වෙන්න පළවෙනි එක තමයි හැමෝටම ලෝකේ ලොකුම ධනවතා හෝ ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයා හෝ ලෝකේ ඉන්න ලස්සනම ගායකයා වෙන්න බෑනේ නමුත් අපිට අපේ ලෝකේ දක්ෂයෙක් වෙන්න පුළුවන් අපිට ලෝකේ එළිය තියෙන ලෝකය ජයග්‍රහණය කරන්න ඉස්සෙල්ලා අපි තුල තියෙන ලෝකය අපේ අපි සතුටුයි මම සැටිස්ෆයිඩ් කියන තැනට එන්න පිටස්තර ලෝකෙින් නෙමෙයි එක ගන්නෙ ඒක මගේ අතුලෙන් තමයි මම ගන්න ඕනේ මගේ ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය ඒක තමයි මම තෘප්තිමත් කියලා හිතන තැන එතකොට මම තවත් කෙනෙක්ට කරදර කරන්න යන්නේ නැහැ තවත් කෙනෙක්ගේ විවේචනයක් හෝ තවත් කෙනෙක්ට කරදරයක් තවත් කෙනෙක්ට පහලහැලීමක් කරන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන් දැන් ක්‍රීඩාවේදී ව්‍යාපාරවලදී සිද්ධම දෙයක් නම් ව්‍යාපාරකදී හොඳට ලාභ ලැබෙන ඉඳලා එකපාරට පාඩු ලබන්න පුළුවන්. ඔව්. සාමාන්‍ය දෙයක් නෙවෙයි ව්‍යාපාරව සිද්ධන්නේ. ක්‍රීඩාවෙත් එහෙම. හොඳට මැච් දින ඉඳලා එකපාරට පරදින්න පුළුවන් නොසිතපු ආකාරයට. ওই දෙකම වුණාම වෙන්නේ මානසික වැටෙන එකනේ. ඔව්. මානසික වැටුණාට පස්සේ ආයේ කොහොමද නැගිටින්නේ? මොකද අවුරුදු 23ක් ඉන්න බෑ පරදිනාට පස්සේ පරාජිත මානසිකත්වයෙන් හිටියන. පරදුණාට පස්සේ ආයේ නැගිටින්නේ කොහොමද? වැටුණාට පස්සේ නැගිටින්නේ කොහොමද? පරදුණාට පස්සේ නැගිටින්න අනිවාර්යෙන් බලපාන්නේ තමන්ගේ මානසික මට මං අර කිව්වේ කැරක්ටර් එක කියලා. අපේ අධ්‍යාපනයත් එක්ක, අපේ පවුල් පසුබිමත් එක්ක, අපේ සමාජ වාතාවරණයත් එක්ක, අපි වටේ ඉන්න මිනිස්සුත් එක්ක තමයි ඔක විශේෂයෙන්ම අපිට හැඩගැස්සෙන්නේ. ඒ කියන්නේ අපි වටා ඉන්න පිරිස ධනාත්මක නම්, අපි වටා ඉන්න පිරිස හරි පුතා පරදුණත් කමන්නේ නැහැ. ඊළඟ පාර අපි මේ ටික හදාගමු කියන පොසිටිව් මැසේජ් එක අපේ ජයග්‍රහණය සහ පරාජය තුල දෙකම. දෙකේදීම අපිට කවුරු දෙන්න ඉන්නවනම් අපිට ගුරුවරයෙක් ඉන්නවනම් අන්න ඒ අපේ එන්වයරන්මන්ට් එක අපිට තියෙනවනම් අපිට ඕක හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ගොඩාක් මම ට්‍රේනින් සෙන්ටර්ස් වල රටවල් වල සංචාරය කරලා තියෙනවා. ඒ එක එක ගොඩාක් ලොකු ස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතන ඒ ස්ථානේ හදන්නේ මේ පොසිටිව් එන්වයරන්මන්ට් මිනිහා මිනිස්සයාට මිනිස්සයා හදනවා වගේම ඒ එන්වයරන්මන්ට් එක හදන එක. ඒ එන්වයරන්මන්ට් එක හදපු ගමන් ඒක ඇතුලේ ඉන්න මිනිස්සු නිකම්ම ඉබේම හැදෙනවා. රූල්ස් ඇන් රෙගුලේෂන්ස් ටික හදපු ගමන් හරි සිස්ටම් එක හදපු ගමන් ඒක ඇතුලේ ඉන්න සියලු මිනිසුන් ඒකට අනුගත වෙන්න පටන් ගන්නවා. ඒක හැදෙනවා. ක්‍රමවේදය තුල මිනිසුන් හැදෙනවා ඉබේම. ඒ ක්‍රමවේදයට අනුගත වෙන්නේ නැත්නම් එයාට අයින් වෙන්න වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ එන්වයරන්මන්ට් එක මට හොඳට මට වාසනාව තිබුණා. ඒ එන්වයරන්මන්ට් එකක් තුල මට මගේ පුඩා කාලේ ඉඳලා මට ඉදිරියට එන්න පරණත
මනුස්සෙක් හැටියට ඉස්සරහට එන්න. මොකද හේතුව පරාජය වුණත් පරාජය ලොකුවට බලපෑම් කරන්නේ නැහැ මගේ එන්වයරන්මන්ට් එකේ, මගේ ගෙදර කට්ටියගෙන් නැත්නම් මල්ලිලාගෙන් හෝ මගේ ගුරුවරුන්ගෙන්. ඒගොල්ලෝ හැමතිස්සෙම පරාජය වෙන්න හේතුව පොඩ පොඩ ඉතාමත්ම සියුම් ලෙස ඉදිරිපත් කරලා ධිරිමත් කරපු එක තමයි කරේ. ඉතින් ඒ වගේම ජයග්‍රහණෙදිත් ජයග්‍රහණය කර කියලා කියන්නේ, ජයග්‍රහණය කියන එක කියන්නේ ජයග්‍රහණයත් తాවකාලිකයි. ජයග්‍රහණය කියලා කියන්නේ තවත් ජයග්‍රහණයකට හෝ පරාජයකට මුල පිරීමක්. ඉතින් ඒක නිසා ජයග්‍රහණයත් අපි පරිස්සම් වෙන්න ඕනේ. ජයග්‍රහණය අපි තවත් ශක්තිමත් කරගන්න ඕනේ ඉස්සරහට. ඊළඟට දැන් සාමාන්‍ය ජීවිතයේදී වගේ නේ ක්‍රීඩාවේදී පරදුනොත් එහෙම යම් කිසි ක්‍රීඩකකට, මොකද මේක කණ්ඩායම් ක්‍රීඩාවන්ට වඩා ඒකල ක්‍රීඩාවන්ට තනි පුජ්‍යලයක් සමග කරන ක්‍රීඩාවේදී මොකද ප්‍රතිවාදී හැම වෙලේම තනි පුජ්‍යලයක්. ඔව්. එහෙම වුණාට පස්සේ යම් කිසි ක්‍රීඩකයකින් පරදුනොත් එහෙම හිත ඇතුලේ ඇති වෙන්නේ මොකක්ද? ආපහු මේව පරාජය කරන්න ඕන කියන දේ, කියන්නේ ඒකන ක්‍රීඩාවේ වෙන්න ඕනේ. මොකක්ද ඇති වෙන්නේ ඇතුලේ? අනිවාර්යෙන් මට නම් මට බොරු කියන්න ඕනේ නැහැ. මම නම් අනිවාර්යෙන්ම ඊළඟ පාර පරාජය කරනවමයි. ඒක මම කරලත් තියෙනවා. මෙතෙක් වෙනකන් කරලා තියෙනවා. මේ දවස් වෙනකන් කරලා තියෙනවා. ගැහුවොත් ගහනවා කියලා කියන්නේ අපි තාක්ෂණික වශයෙන්නේ ගහනවා කියලා කියන්නේ. අනිත් එක තමයි අපි ගොඩක් අපි සමාජයට දෙන්න ඕනේ. මං වාර කිව්ව චරිත ලක්ෂණ වෙනස් කියලා, එක එක ක්‍රීඩකයාගේ එක එක මිනිස්සු චරිත ලක්ෂණ වෙනස්. එයාලට එන අභියෝග බාර අරගෙන අභියෝග ජයග්‍රහණය කරන විදිය වෙනස්. ඒකට ඒගොල්ලෝගේ එක්ස්ප්‍රෙෂන්ස් වෙනස්. ඒගොල්ලෝ ජයග්‍රහණය කරලා හැසිරෙන විදිය වෙනස්. ඉතින් ඒකට වැරදි තේරුම් ගන්න ගොඩක් සමාජය තුළ. ඉතින් ඒක තමයි කැරක්ටර් එක කියන්නේ. ඉතින් මම නම් ගොඩක් ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පරාජය වෙලක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පැරදුණු කට්ටියට ජයග්‍රහණය කරලක් තියෙනවා. ලංකාවේ ඉතින් කොහොමත් එහෙමයිනේ. ඉතින් මගේ අදිෂ්ඨානය පරාජය වුණොත් තාක්ෂණික වශයෙන් අනිවාර්යයෙන්ම ඒ ක්‍රීඩකයාව පරාජය කිරීම තමයි. ජීවිතේ දැන් අවුරුදු දැන් දශක දෙකකට අධික කාලයක් ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨී හිටපු නිසා පරාජය කරන්න තවත් ආසාවෙන් ඉන්න. එහෙම නැත්නම් ජයග්‍රහණය කරන්න ආසාවෙන් ඉන්න ක්‍රීඩකයෝ ඉන්නවද, තරග තියෙනවද? ඔව්, පැහැදිලිවම තියෙනවා. හැමතිස්සෙම මට දැන් මම විශාල කාලයක් මම ක්‍රීඩාව තුළ රැඳිලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් අවුරුදු 2000 තමයි මම මගේ මුල්ම ශ්‍රී ලංකාවේ ඕපන් නැෂනල් ටීම් එක රෙප්‍රසන්ට් කරන්නේ, ජූනියර් නෙමෙයි නැෂනල් ටීම් එක. ඉතින් දැන් අවුරුදු 22ක් ලංකාව නියෝජනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තව මාස 8ක් වගේ පමණ කාලයක් මම සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඇට්ලීස්ට් දෙන්නෙක්වත් පරාජය කරන්න මගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් පරාජය කරලා ඊළඟ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලියට සහභාගී වෙන්න, රට වෙනුවෙන් රට නියෝජනය කරන්න, ජයග්‍රහණයක් කරන්න මම විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ජූලි මාසෙදී පැවැත්වෙන බර්මින්ග්හැම් නේ, බර්මින්ග්හැම්යේදී එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලිය. ඉතින් අපි විශාල බලාපොරොත්තුවක් ගන්නවා. අර ඔබ කිව්වා වගේ ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් කීප දෙනෙක් පරද්දන්න හැකියාව ලැබෙන කෙනෙක් තමයි අපේ ප්‍රාර්ථනය. ඒත් එක්කම දැන් කඩිසරකම කියන එක ක්‍රීඩකයෙක් උටතරක් නෙමෙයි, අනිත් ඕනම කෙනෙකුට කොයිතරම් වැදගත්ද කියන දැන් නිකන් බැලුවොත් එම ඔබ කොයිතරම් කඩිසර පුජ්‍යලෙක්ද කියන එක දැන් මෙතෙන්ට ආපු වෙලෙත් උදේ එක තප්පරයක්වත් හෙමින් වැඩ කරන්නෙත් නෑ, අහක දාන්නෙත් නෑ, එනවා කියන්නේ පට්ටක් පට් ගාලා වැඩ ටික කරගන්න. ඔය කඩිසරකම ජීවිතේට සාර්ථකත්වයට කොයිතරම් වැදගත්ද? ඒක අවස්ථානුකූලව වෙනස් කරගන්නත් ඕනේ. ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් එකත් එක්ක වෙනස් කරගන්න ඕනේ. අනෙත් එක තමයි කඩිසරකම විශේෂයෙන්ම ක්‍රීඩකයෙක්ට එළියේදී අවශ්‍ය වෙන්නේ තමන්ට කාලය ඉතුරු කරගන්නවා හිතන්න. කාලය ඉතුරු කරගන්නවා මානසික වශයෙන් සුවයක් ලබන්න. ගෙදර ඉන්න ටයිම් එක ගොඩාක් වැදගත් ක්‍රීඩකයෙක්ට, විශේෂයෙන්ම ක්‍රීඩකයෙක්ට. මොකද ගෙදර ඉන්න ටයිම් එක තමයි ඔයාගේ රිලැක්ස් කරන ටයිම් එක, මානසික වශයෙන් හිතන ටයිම් එක, ගොඩක් දේවල් ක්‍රීඩාව ගැන හිතන ටයිම් එක, අනිත් තවත් මොකක්hari ඔපචුනිටි එකක් තියෙනවා නම් ඒක ගැන හිතන ටයිම් එක. ඉතින් අපිට එළියට යන හැම අවස්ථාවකදීම අපේ වැඩ කටයුතු ටික, අපිට අවශ්‍ය වැඩ කටයුතු ටික ඉතාමත් ඉක්මනින් පහසු විදියට ඉතාමත් ඉක්මනින් කරගැනීම තමයි වැදගත්ම වෙන්නේ. මොකද අපි වැඩවලම විතරක් නෙමෙයි ඉන්න ඕනේ, අපි හිතන්නත් ටයිම් එක තියාගන්න ඕනේ. ගොඩක් හිතනවා නෙමෙයි, කර වැඩවලම නියලි ඉන්නවා විතරයි. වැඩ ඔක්කොම කරන්නත් ඕනේ. ඒ වගේම තමයි වැඩ කරලා තමන්ට කාලය විශාල ඇට්ලීස්ට් 1.5 hours මාස පැයකමාරක් දෙකක්වත් අපි කාලය ඉතුරු කරගන්න ඕනේ. අපි හිතන්න ගෙදර ඉන්න, ගෙදර නිදිය ගන්න ටයිම් එකට අමතරව ගෙදර ඉඳලා රිලැක්ස් එකේ හිතන්න,
මම ගොඩක් ගෙදර ඉන්න ආස කරන කියන්නේ වැඩ ටික ඉවර කරගත්තට පස්සේ ඉතාමත් ඉක්මනින් මම ගෙදර ඉන්න කැමති පුද්ගලයෙක් මොකද මම හිතන ටයිම් එක ගොඩක් වැඩි ට්‍රැවල් කරනකොට බාධා කරන්නේ දැන් දැන් අද ගොඩක් ඇත්ලිට්ස් නැත්තම් ක්‍රීඩිකාවෝ ව්‍යාපාරිකයෝ ගොඩක් අගත්තර ගෙදර ඉන්නලා ඉන්න විවේක කාලය තුලත් ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යත් එක්ක ඉන්නේ සෝෂල් මීඩියාත් එක්ක ඒක හිතන්න බාධාවත්ද ඒ කියන්නේ මම හිතන්නේ දැන් හොඳම උදාහරණය මම ගත්තොත් අපේ බුද්ධ ධර්මයෙන්ම මම ආට උදාහරණයක් දුන්නා තමයි අයියා අපිට ඕක ගොඩක් ශාස්ත්‍රණ වරුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා බුද්ධ ධර්මයෙන් කිව්වොත් බුදුහාමුදුරුවෝ කිව්වා මේ හිතේ තියෙන දේවල් ඔක්කොම අයින් කරන්න කියලා මම විශ්වාස කරන විදිහට මම ලොකුවට දන්නේ කෙනෙක් නෙමෙයි මම මේ අපේ තියෙන දේවල් ඔක්කොම අයින් කරන්න කියලා කියන්නේ අයින් කරාම අපේ එක අරමුණකට අපේ හිත ගේන්න පුළුවන් අපිට අවශ්‍ය අරමුණ තියෙනවනේ එකකට අපිට විශාල ලෙස අපේ මේ තියෙන ශාරීරික සහ මානසික ශක්තිය එක තැනකට ගේන්න පුළුවන් ඉලක්කයකට එක ඉලක්කයකට ගේන්න පුළුවන් ඒක එක විශාල ශක්තියක් ශරීරෙයි මනසෙයි එකට එකතු කරලා ඒ ශක්තිය එක තැනකට ගේන්න පුළුවන් ඒක තමයි අපේ ඉලක්කය ඉතින් මම හිතන්නේ සෝෂල් මීඩියාවෙත් අපි ඉන්න ඕනේ ඒකත් අපි මේ සමාජයත් එක්ක ගැටෙනකොට සමාජයත් එක්ක එකතු වෙනකොට ඒකත් අපි ටයිම් එකක් තියෙන්න ඕනේ නමුත් ඔයා ඔබ ඔබට ටයිම් එකක් වෙන් කරගන්න ඕනේ තනියම ඔබ ටයිම් එකක් ඔබ අනිවාර්යෙන්ම මිනිස්සෙක් හැටියට මොකද අපි මිනිස්සු වශයෙන් අන්තිමට පවුලක් වුණත් එකතු වුණාට අන්තිමට මිනිස්සෙක් වශයෙන් ඔබ තනි පුද්ගලෙක් ඉතින් ඔබ ඔබට ටයිම් එක වෙන් කරලා තියනවද ඔබට ඔබටත් ටයිම් එක වෙන් කරගත යුතුයි මම කියන්නේ ඒ කාලය තුල හිතන දේවල් ඊට පස්සේ කොහරි ලියා ගන්න ඕනේ දැන් මම පොදුවේ හැමෝගෙන් ප්‍රයෝජනෙ දසහන්න සමහරට හොඳ අදහස් වෙන්න පුළුවන් හොඳ උපක්‍රම ස්ට්‍රැටජිස් වෙන්න පුළුවන් ඒක කොහරි ලියා ගන්නවද නැත්නම් ඔහොම හිතේ තියෙන අරනවද නෑ අනිවාර්යෙන්ම ලියා ගන්න ඕනේ මම හොඳම උදාහරණයක් කියන්නම් මම මේ මමම හිත මම මේ පොත්වලින් ඉගෙන ගත්ත දේවල් නෙමෙයි මමම හිතලා තේරුම් ගත්ත දේවල් මම දන්නේ ඒක හරිද ඇදික නමුත් මගේ අදහස මම ප්‍රකාශ කරනවා ඔබ දැකලා තියෙනවද ගොඩාක් දක්ෂ මිනිස්සු ව්‍යාපාරිකයෝ ඒ වගේම අති දක්ෂ ක්‍රීඩකයෝ සාර්ථක මිනිස්සු ඒ වගේම විද්‍යාඥයෝ එයාලා හරි කැමති අයිසොලේට් වෙන්න හුදකලා වෙන්න කැමති හුදකලා වෙන්න ඉතාමත් කැමති ඒ හුදකලා වෙන්නේ හුදකලා වෙන්න වෙන්න ඔබට එන අයිඩියාස් වැඩි ඔබගේ මනස ඉතාමත්ම සාමකාමී වෙනවා සාමකාමී වෙන්න වෙන්න ඔයාට ස්වභාව ධර්මයෙන් එන ශක්තිය සහ ස්වභාව ධර්මයෙන් එන අයිඩියා එක අයිඩියාස් වැඩි ඊට පස්සේ එන අයිඩියාස් ඔයාට හිතලා සාමකාමීව ඔයාට අවශ්‍ය දේ හරියට පික් කරගන්න පුළුවන් ඉතාමත් දක්ෂ ලෙස ඉතාමත් සියුම පික් කරගන්න පුළුවන් මට ඕන දේ මේකයි මට ඕන දේ මේකයි මෙයා මෙහෙමයි ඇක්ට් කරන්නේ මෙයා මෙහෙමයි බිහේව් වෙන්නේ මෙයා හරි මට මෙයා කියපු දේ හරි නෑ මෙයා මට ඩේන්ජරස් මෙයා මට අන්තරක් කරන්න පුළුවන් මෙයා මට හොදක් කරන්න පුළුවන් ඒ අරයා මේකයි ඒ හැමදේම ඉතාමත්ම සියුම වෙන්ෙන් වශයෙන් අපිට තේරු ගන්න පුළුවන් මම හිතන්නේ මම අර කිව්වේ හැමදේසෙම පැයක් එකමාරක් ඔබට තියාගන්න ඔබ වෙනුවෙන් ඔබගේ ජීවිතය වෙනුවෙන් මොකද හේතුව ඒ හුදකලා බව ඔයාට ජීවිතේ ශරීර සෞඛ්‍යයටත් මානසික ශක්තියට ඉතාමත් වැදගත් වෙනවා මමත් ඒක අනිවාර්යයෙන්ම අනුගමනය කරන පුද්ගලෙක් ලංකාවේ මම හිතන්නේ දැනටත් ඉන්න වැඩියෙන්ම සංචාරක ක්‍රීඩකයා ඔබයි කියලා මොකද ඔබ ලෝකයේ නොගිය කොනක් නැහැ නොවන තැනකුත් නැහැ බැලුවොත් අනිවාර්යෙන් පිටරට ඉතින් මම හිතන්නේ ලංකාවේ නටන වැඩිපුර ඉන්නේ පිටරට මොකද තරග සංචාරත් එක්ක ඔව් ඒ වගේ ගියාට පස්සේ කොහොමද ඔය දැන් එහෙම ගියව ගම අපේ විනය කියන එක නැත්නම් අපේ අර හික්මීම කියන එක ටිකක් කඩ වෙනවනේ අපේ වැඩපිළිවෙල ඒ කාලසටහන ඔක්කොම අවුල් වෙනවා නමුත් ඔබ යුරෝපයේ ඉන්නවා ඊට පස්සේ අප්‍රිකාව පැත්තට යනවා ඒ නවසීලන්තේ ඕස්ට්‍රේලියාව පැත්තට යනවා ඒ ඔක්කොම උනාට පස්සේ කොහොමද එහෙම තියෙද්දිත් අර විනය පවත්වාගෙන යන්නේ ඒ වැඩපිළිවෙල ඒ කාලසටහන ඔක්කොම ඒ විදිහට පළවෙනි එකයි මම ඉස්සරින් කිව්වා වගේම 2000 වර්ෂයේ ඉඳලා මේ දක්වා මම සංචාරයක තියෙන වැඩිපුර 99ක් 95ක්ම මගේ ක්‍රීඩා වෙනුවෙන් මම ක්‍රීඩා වෙනුවෙන් යනවා කියලා කියන්නේ මම රට වෙනුවෙන් නියෝජනය කරන්නේ මගේ විශ්වාස කරන්න කිසිම අවස්ථාවක මේ අවුරුදු 22 තුල කිසිම අවස්ථාවක පොඩි මගේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා පොඩ්ඩක් කේන්ති යනවා සමහර අවස්ථාවවලදී ඒකෙන් තමයි මගේ සමහර අවස්ථාවවල ටිකක් ආවේගශීලීව වැඩ කරන්නේ ඒ ඇරෙන්න ඒ මිස්ටේක් එක ඇරෙන්න කිසිම අවස්ථාවක මගේ විනය කඩවීමක් මම විනය කඩ කරන්නේත් නැහැ කඩ වෙලත් නැහැ ඒක මම මගේ ප්‍රතිපත්තියක්. ඒක මොකද රට නියෝජනය කරලා ඔයා රටකට යන්නේ ඒ රටේ තමන්ගේ යම්කිසි කාර්යභාරයකට. ඒක නිසා ඒ මම හිතන්නේ ඒ විනේ ආශිර්වාදයෙන් තමයි මට අවුරුදු 22ක් රැඳලා පවතින මට මගේ රටෙන් හම්බුනේ. ඉතින් ඒක නිසා මම ඉතාමත් මගේ රටට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ක්‍රීඩාවට ස්තුතිවන්ත වෙනවා. විනය කියන එක අති විශාලයි
අපි ලංකාවෙත් ක්‍රීඩකයෝ ඉන්නවා ඒ වගේම අති විශාල විනයක් තිබුණු දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ සහ නායකයෝ ඉතින් අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තොත් අපි දන්නවා ඉතින් මම ඉතාමත්ම ආදරය කරන මේ අවස්ථාවේ මට හරිම ආදරය කරන සහ විනය ගත්තොත් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම විනයක් තියෙන සහ ප්‍රතිපත්තියක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි මම ආදරය කරන රොෂාන් මහනාම සහ සිදත් වෙත්තමුණේ ඒ වගේ මහත්මා ගතිගුණ ඒ වගේම ක්‍රීඩකේ රටට ආදරේ ඉතාමත්ම අවංක ප්‍රතිපත්තිය කියන එක ඉතාමත්ම ඉස්සරහින් තියාගෙන වැඩ කරන ක්‍රීඩකයෝ අපිට ඉතාමත්ම ශ්‍රී ලාංකිකයෝ අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ ලෙවල් එකට මම නම් ගිහිල්ලා නැහැ. නමුත් අපි ඊට වඩා පල්ලෙහා මම ඉන්නේ. ඉතින් ඒ වගේ මම ඔයාලට කිස්සරින් කිව්වා වගේ මගේ විනය මම 100%ක් මම ආරක්ෂා කරලා තියෙනවා මගේ රට නියෝජනය කිරීම තුළ අවුරුදු 22ක්. අනාගතයේදී ක්‍රීඩාවෙන් සමුගත දවසකට කොමන්වෙල්ත් ගේම්ස් වලින් පස්සේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එක්කෙනෙක්ගේ වෙලාව ඉවරයි මේ අමතර කාලය යන ප්‍රශ්න. යම්කිසි අනිවාර්යයෙන්ම මගේ ක්‍රීඩා වෙනුවෙන් සහ රටට යම්කිසි ක්‍රීඩාව අංශයෙන් සේවා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි ලොකෝ බොහොම ස්තුතියි. මම විශ්වාස කරනවා ඔබට අහුන් කන් දුන්න කිසිම කෙනෙක් ආපහු ඒ හිටපු කම්මැලි ස්වරූපයෙන්ම හිටපු විදිහටම ඉන්නේ නැති උදාසීන ස්වරූපයෙන් යම්කිසි උත්තේජනයක් ලැබුණා කියලා මම දන්නවා. ඉතින් ජනවාරි මාසයේ අද වැඩ පටන් ගන්න දවසේදී මේ ලැබුණු උත්තේජනය මේ වසර ඔබට සාර්ථක කරගන්න අතිශය ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. මොකද ඔබ උදේ නැගිටින තැන ඉඳලා දවස නිමා කරන දවස කාලය දක්වා සහ එදිනදා දිනපතා නොකඩවා දේවල් කිරීම සම්බන්ධයෙන් මේ කතා කරපු උත්තේජනය මේ ගෙනාව ඒ ධෛර්යය අතිශයින් වැදගත් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ආය දවසක හමුවෙමු. ගොඩක් දේවල් තව තියෙනවා කතා කරන්න. ස්තුතියි. ආය බොහොම ස්තුතියි. එමනම් ඒ පණිවිඩයත් එක්ක අද දවසේ නුගසෙන් අපි මේ සිනමාවට පත් කරනවා. 2022 වර්ෂයේ පළවෙනි නුගසෙන් වැඩසටහන මේ සිනමාවට පත් කරන්නේ හෙට උදෑසන. නැවත අපි නුගසෙන් උදෑසන 8ට ඔබ හමුවන බලාපොරොත්තු ඇතුව සමුගන්න ඔබ සැමටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.